කම්කරු දිනය එහෙමත් නැත්නම් මැයි දිනය තමන්ගේ නොවන බව ශ්‍රී ලාංකික වැඩ කරන ජනතාවට දැන් තේරුම් ගන්න පටන් අරන්. ඒක අබද්ද විපක්ෂය කැප කරන ජනතාවගේ මැයි රැලිය, මෛත්‍රීගේ මැයි රැලිය වෙනම. දැන් මේ තක්කඩි දේශපාලකයන් කම්කරුවන්ගේ ඒ දිනය මැයි දිනය කොල්ල කාලා ඒක තම තමන්ගේ දේශපාලන පක්ෂවල ජනබලය ශක්තිය උරගාලා මේ රටට පෙන්වන්නට භාවිතා කරන උපක්‍රමයක් ඒ දිනයක් බවට මේ කම්කරු දිනය පත් කරගෙන. රුපියල් 1000ට අරක්කු ටිකට බත් පැකට් එකට මේ සීටීබී බස් වලින් සෙනඟ ගෙන්නමින් තම හැකියාව තම ශක්තිය පෙන්වන එක දැන් කවුරුත් දන්නවා මෙය ෂෝ එකක් විතරයි. මේ දිනේ උණුසුම යන්නටත් ඉස්සෙල්ලා රටේ තවත් ප්‍රශ්නයක් ඇති වුණා. ඒ උත්තරීතර පාර්ලිමේන්තුව තුල ගුටි ඇනගෙන කෙනෙක් තුවාල ලැබලා මන්ත්‍රීවරයෙක් තවත් මන්ත්‍රීවරු දෙන්නෙක්ගේ සතියක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටවල දැන් ඒ තවත් ප්‍රශ්නයක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධව ඒ පාර්ලිමේන්තුව තුල ඇතිවෙච්ච ගැටලු නිසා මේ වත්මන් ආණ්ඩුව මැයි පළවෙනිදායින් පසුව ජනතාව තුල පටවන්නට යන බදු බර සම්බන්ධව එය යටගහන්නට මෙය සූක්ෂම ලෙස කුමන්ත්‍රණය කරලා පාර්ලිමේන්තුව තුල ඇති කළ සිද්ධියක් බව ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා කියලා තිබුණා. මේ සියල්ල ඇති වුණේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන් අඩු කිරීමේ ආරක්ෂක බලතල අඩු කිරීම සම්බන්ධව ඇතිවෙච්ච ගැටලු නිසා. ඒ කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුවත් මේ වන විට මහින්ද රෙජිමය ඒ ලක්ෂණම පෙන්නුම් කරන බව රටවැසියන්ට පැහැදිලි. ඒ බව හංගන්නට දෙයක් නැහැ. මේ වන විට පසුගිය මැතිවරණයෙන් ඉවත් කරන ලද ඉවත් කරලා පැත්තක තිබ්බ මැර තක්කඩි දේශපාලකයන් රැළට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සංවිධායක තනතුරු නැවත ලබා දීලා සජින් වාසලට මහින්දගේ කාලේ වගේම ඒ මැර වැඩ කටයුතු ටික නැවත පටන් ගන්නට පුළුවන් ඔවුන්ට කෙටි කාලයක විවේක සුවයෙන් හින්න විතරයි ඒ ඉඩ දීලා තිබුණේ. දැන් ඔවුන්ට නැවත වැඩ පටන් ගන්නට පුළුවන්. මෛත්‍රී ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලා තියෙන අපිට මේකෙන් පැහැදිලි වෙනවා මහින්දගේ කාලේ වගේම මේ තක්කඩි මැර දේශපාලකයන් මිසක් මේ රටට යහපත් සමාජයක් ගොඩනගන්නට අවශ්‍ය නොවන බව ඔහුගේ යටිහිතේ තියෙන බව දැන් කාටත් ඉතා සුපැහැදිලි. ඒ ගැටලුවක් නැහැ. 2015 ජනවාරි 8 වෙනිදා එකපාරම මේ මෛත්‍රීපාල සිරිසේන නැමැති ජනාධිපතිවරයා වෙලා ඒ බැබලෙන්නට පටන් ගත්ත ඔහු වටා එක්කහුණු රැල්ල දැන් අඩු වෙන්නට පටන් අරන්. මෛත්‍රීපාලට උදව් කළ බොහෝ අය මේ වෙනකොට අන්දමන්ද වෙලා ඔහුට ඡන්දේ දීපු පුරවැසියනුත් නන්නත්තර වෙලා දැන් තියෙනවා. ඒ මෛත්‍රීට බනින්න පටන් අරන් ඉන්න ඔය පිරිස් දැන් බොහෝ වෙලාවල වෙන්නේ මොකක්ද? රට යන්නේ කොහටද? ජනතාවට දැන් විශාල ගැටලුවක් මතු කරලා තියෙන්නේ. මෛත්‍රීපාලත් මහින්ද වගේම අපේ දේශපාලන සම්ප්‍රදාය තුල මතුවෙලා එක්වරම මතුවෙලා ආපු නායකයෙකු පමණක්ම බව දැන් ඔහු කරන බොහෝ වැඩ කටයුතු වලින් පුරවැසියන්ට පැහැදිලිව පෙන්වන්නට පටන් අරන් පැහැදිලිව පේනවා. මේ ගැන ඔබත් මොහොතක් හිතන්න. මම අනුර චන්ද්‍රසිරි.